වතාවක් ඔගොල්ලෝ හැම කෙනෙක්ම ඔන්ලයින් ටියුටර් වෙත ආදරෙන් එකතු කර ගන්නවා. ඉතින් ආවේගී ආත්‍ති බල ගම්මිතා සංසිති නියමයේ න්‍යූටන්ගේ පරීක්ෂණාත්මක නියමයේ ඉතින් මේවත් එක තමයි අපි ගිය පාර ටියුටෝරියල් එකේදී කතා කළේ රයිට්. ඒතකොට ඒකෙදී මම ආවේගී බලය ගැන ඇත්තටම කතා කළේ නැහැ. මම එතනදී ෆෝකස් කළේ න්‍යූටන්ගේ පරීක්ෂණාත්මක නියමයයි ගම්මිතා සංසිති නියමයයි හරියාකාරව තේරුම් කර දෙන්න. ඒ වගේම මොගලන් කියලා දුන්නා යම් කිසි අංශු දෙකක් ගැටුමකදී ඒගොල්ලන්ගේ චාලක ශක්ති හානියක් සිද්ධ වෙනවා කියලා. ඒකට හේතුව ඒ ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නොවන නිසා. එතකොට එතනදී සිදුවන චාලක ශක්ති හානිය අපි ගණනය කිරීමක් විදිහට කළා. හරි, එතකොට ඔකට තේරුම් ගන්න ඕනේ ඇත්තරම ගණිතමය වශයෙන් අපි ඒක ගත්තට ප්‍රායෝගිකව 100%ක් සත්‍ය නැහැ. මොකද ඒ ඇතිවන චාලක ශක්ති හානිය ඒද මේට වෙන්න පුළුවන්. හරි, දෙකින්ද ඒක අපේ ගණිතමය වශයෙන් අපි 100%ක් සත්‍යයි කියලා තමයි උපකල්පනය කරන්නේ. නමුත් ඒ වේ අඩුලුහුඩුකම් නැතුවා නෙවේ. හරි, ඉතින් අපි අද බලමු මම එදා ටියුටෝරියල් එක යටතේ ඔයගලන්ට බෙදර වැඩ වගේක් දුන්නා. ඒක අපි කොහොමද ස්ටෙප්ස් එක්කම හරියට හදාගන්නේ කියලා බලමු. අපි මුලින්ම යමු 2013 විභාග ගන්නට. ස්කන්ධයේ MO අංශුවක් සුමර තිරස් මේසයක් මත නිසලව ඇත. එක එකගේ ස්කන්ධය දෙකයි MO අංශු දෙකක් මේසය මත ප්‍රතිවිරුද්ධ දිශාවලට U හා 2U ප්‍රවේගවලින් නිසලව තිබෙන අංශු දෙසට චලනය වෙමින් ඒ සමග එකිනෙකට ගැටී හාවේ. ගැටුමට පසු අංශු සංයුක්ත අංශුවේ වේගය සොයා ගැටුම නිසා සිදුවන චාලක ශක්ති හානිය 23/5 MU වර්ගයේ බව පෙන්වන්නේ. අපි මේ විදිහට ගත්තොත් මේ විදිහට නිසලව තියෙන අංශුවට දෙපැත්තේ නම් අංශු දෙකක් ඇවිල්ලා දැන් අපි මේ තුන් දෙනාම එකට ගැටෙන නිසා අපිට දාන්න පුළුවන් ගම්මිතා සංසිති නියම. ඒතර ගැටුමට මොහොතකට පෙර මේකෙන් ස්කන්ධ ගත්තොත් අපි මේ පැත්තට දාමු. ඒතර 2MU වෙන 2N2I ගැටුමෙන් පස්සේ අපි හිතමු මේ වස්තු තුනම එකට හා වෙලා මේ පැත්තට ආවයි කියලා. උතර 2m m 1යි. උතර 5m විදම ස්කන්ධේ v කියලා. එතකොට ඔයාලට තේරෙනවා මෙතන එන්නේ 2m u 4m u සමානයි 5m v. වෙන 2m u සමානයි 5m v කියලා කියන්න පුළුවන්. v සමානයි වෙන 2u වෙනින් 5යි කියලා. අපි ගත්ත මේ පැත්තට නිසා අපිට ප්‍රවේගය v මේ පැත්තට 5 2 u බෙදීම 5 කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මෙතනදී අහලා තියෙන ප්‍රශ්නේ උත්තරේ දෙන්න. ගැටුම නිසා සිදුවුන් චාලක ශක්ති හානිය මේක බව පෙන්වන නේද? ඩෙල්ටා e තමයි අපෙන් අහන්නේ. ඩෙල්ටා e කියන්නේ ගැටුමට පෙර ගැටුමට පසු. ඒතර ගැටුමට පෙර තිබ්බ ශක්තිය මොනවද? 2 m තිබ්බා. එයාට අනන්නේ වෙච්ච ප්‍රවේගය u වර්ගයේ 2m දෙපැත්ත මංකෝ මේක දිශා ප්‍රතිවිරුද්ධ වුණාට අපිට චාලක ශක්තිය කියන්නේ අදිශය. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 2u වර්ගයේ ඍණ භාගයයි අන්තිමට මුළු එක්කෙනා 5යි ප්‍රවේගය 2u බෙදීම 5 සම්පූර්ණ කී වර්ගය කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් mu වර්ගයේ මෙතන 4යි mu වර්ගයේ ඍණ 5m බෙදීම 2 4u වර්ගයේ බෙදීම 5 25යි. මෙතන 5ක් වෙනවා. මෙතන 2ක් වෙනවා.
ඉතින් පහයි LU වර්ගයේ ඍණ 2යි LU වර්ගයේ බෙදීම 5යි කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතන 5 + 5 = 25යි. 25න් දෙකක් ගියාම 23යි MU වර්ගය කියලා එනවා. ඉතින් 23යි MU වර්ගයේ බෙදීම 5යි කියලා අපිට චාලක ශක්ති හානිය හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම අපි මේකෙදි මොකද්ද කළේ? ගම්මිතා සංස්කෘති නියමයේ දැම්ම හරියාකාරව එක දිශාවක් අභිමුඛව ඉතින් මේ පැත්තට තමයි මම ගත්තේ. අන්තිමට ඔක්කොම හා වෙන නිසා 5MB කියලා ලියලා දිශාව ඍණවුණා. ඒ කියන්නේ අනිත් පැත්ත වෙන්න ඕනේ මේ පැත්තට. නැමැති චාලක ශක්තියේ දිශාව බලපාන්නේ නැහැ ළමොන්. ඉතින් අපි චාලක ශක්ති හානිය විදිහට ගණනය කිරීම කළා. ඉතින් පැහැදිලිවම ගම්මිතා සංස්කෘති නියමයයි චාලක ශක්ති හානිය සමීකරණය විතරයි අපිට මේ ගැටලුවට පාවිච්චි කරන්න ඕන උනේ. න්‍යූටන්ගේ පරීක්ෂණාත්මක නියමය අපිට අවශ්‍ය වුණෙත් නැහැ. ඒගොල්ලෝ දීලා තිබෙත් නැහැ. මේ නිසා මේ දෙකෙන් ගාන ගොඩ දා ගන්න පුළුවන් වුණා. ඔය 2013 විභාග ගාන. දැන් අපි 2017 විභාග ගැටලුව කරා යමු. ඒකෙදි කියනවා ස්කන්ධේ MU P අංශුවක් හා ස්කන්ධේ ලැම්ඩා MU Q අංශුවක් පිළිවෙලින් U හා V වේග වලින් එකිනෙක දෙසට සුමට තිරස් ගෙබිමක් මත වූ එකම සරල රේඛාවක් දිගේ චලනය වූ ඒවායේ ගැටුමෙන් පසු දිගේ චලනය වේ. ඒවායේ ගැටුමෙන් පසු P අංශු V ප්‍රවේගයෙන් හා Q අංශු U ප්‍රවේගයෙන් ප්‍රතිවිරුද්ධ දිශාවල චලනය වේ. ලැම්ඩා සමාන එක බව පෙන්වා P හා Q අතර පත්‍යගත සංගුණකයේ සොයයි. හරි. දැන් අපි ස්කන්ධයේ M හා P අංශුවක් ස්කන්ධයේ ලැම්ඩාව Q අංශුවක් සමග පිළිවෙලින් U හා V එකිනෙක දෙසට චලනය වෙන ඉතින් මම මේ විදිහට පොඩි රූප සරණා කැඳගන්නවා. මම මේව P කියලා, මේව මම කියපු වෙලා. U හා V ප්‍රවේග වලින් ඔය විදිහට අනේ ඉතින් මෙයා මෙයා ස්කන්ධයේ M වෙනවා. මෙයා ස්කන්ධයේ ලැම්ඩා M වෙනවා. මෙයා P, මෙයා Q. ඉතින් චුට්ට වෙලාවකින් දෙන්න අතර ගැටුමක් සිද්ධ වෙනවා. ගැටුමෙන් පස්සේ අපි හිතනවා දෙන්නම ඕන අපේ පහසුර දෙන්නම එකම පැත්තට ගන්නත් පුළුවන්. නමුත් අතන දීලා තියෙනවා P අංශු V වේගයෙන් හා Q අංශු U වේගයෙන් මේක M, lambda M, මේක P, මේක Q දෙන්න අතර පොඩි ආවේගී බලයක් ඇති වෙනවා. ඊට පස්සේ දෙන්න එකිනෙකාගේ ප්‍රතිවිරුද්ධ දිශාවලට චලනය වෙනවා. ලැම්ඩා සමාන එක බව පෙන්වනවා. ඉතින් දරුණේ අපිට ආයිත් නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයයි ගම්මිතා සංස්කෘති නියමයයි ගන්න පුළුවන්. අපිට ගම්මිතා සංස්කෘති නියමයේ දැම්මොත් ගැටුමට පෙර අපි මේ පැත්තට දාමු M U ඍණ ලැම්ඩා M V සමානයි ලැම්ඩා M U ඍණ M V කියලා අපිට කියන්න පුළුවන්. U ඍණ ලැම්ඩා V සමානයි lambda u ඍණ v කියලා කියන්න පුළුවන්. එතනින් අපි අහලා තියෙන lambda සමාන එක බව පෙන්වන්නේ කියලා. අපි u ල ඔක්කොම එක පැත්තකට ගමු. u ඍණ lambda u lambda v ඍණ v. ඉතින් ඔය දිලේ ඉදුවට පස්සේ අපි u ඈ ඉදිරියට ගමු. එක ඍණ lambda නම්රින එක. එතකොට අපිට මෙහෙම කපන්න අයිතියක් නෑ. ඔක්කොම එක පැත්තකට ගන්න පුළුවන් අපිට. v නම්රින එකයි සමානයි v. එතකොට මේක ධන කරලා මාරු කරන්න පුළුවන්. u එක ධන ලැම්ඩා ධන v එක ඍණ ලැම්ඩා සමානයි v. එක ධන ලැම්ඩා. එතකොට එක ධන ලැම්ඩායි u ධන v අපි හොම් ලිව්වට පස්සේ u ධන v එක බිඳුව වෙන්න ඕනේ. නැත්තම් මේක බිඳුව වෙන්න. හරිද? එතකොට අපිට පේනවා අපිට පේනාලා කියලා තියෙන ලැම්ඩා සමාන එක බව පෙන්වන්න කියලා. එතකොට ඔයාලට පේනවා එක ධන ලැම්ඩා සමානයි බිඳුවයි ලැම්ඩා සමානයි වෙන එකයි කියලා තමයි අපිට ලැබෙන්නේ. සමා වෙන මෙතන අපිට එක ඍණ ලැම්ඩා ඔය විදිහට ලියන්න පුළුවන්. එතකොට
දඬ සමානයි එක කියලා අපිට ලියන්න පුළුවන්. ඒතර එක්කෝ u සමානයි වෙන v වෙනවා නැත්තම් ලැම් එකරින් ලැම්ඩ සමානයි බිඳු v. ඉතින් අපි දන්නේ මේ දෙන්නේ කවුරු හරි බිඳු v මේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි දෙන්නම් බිඳු වෙන්න පුළුවන් ඇත්ත. ඒතර පළවෙනි එකට උත්තරය අපිට ඔය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා p හා q අතර ප්‍රත්‍යගති සංගුණකයේද සුවය. එහෙනම් අපි නිව්ටන් අපි දාමු නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියම ගැටුමට මොතකට පසු ප්‍රවේග අතර වෙනස යූරින වෙන වී සමානයි වෙන ඊවතාවක් පටන් ගත්ත පිළිවෙලටම වෙන වී වෙන යූ කියලා පිළියන පුළුවන්. ඉතින් යූ දන වී සමානයි ඊවතාවක් යූ දන ඊ කියලා ඔය විදිහට එනවා. ඉතින් ඉස්සලා වගේම අපි ඔක්කොම එක පැත්තකට අරගෙන u ධන v වෙන e u ධන v සමානයි බිඳුවයි u ධන v එළියට ගත්තම 1 ඍණ e සමානයි බිඳුවයි අපි 1 ඍණ e සමානයි බිඳුවයි කියලා ගත්තොත් e සමානයි 1 කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමයේ හරි ආකාරව යොදන්න පුළුවන් ධම්මිත සංසිද්ධි නියමයත් එක්ක. ඉතින් ඔබ තමයි අපි මේ ගැටලුවේදී බලාපොරොත්තු වෙන උත්තරේ. එතකොට e සමාන 1යි කියන්නේ මේක පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා අපිට නැවත වතාවක් කියන්න පුළුවන්. අපි තවත් ගැටලුවක් කරා යමු. සුමට තිරස් තලයක් මත h උසකින් පීටි ස්කන්ධයේ m සුමට අංශුවක් ගුරුත්වයටතේ නිශ්චලතාවයෙන් වැටෙන අතර තලයේ ගැටි පොළා පනි. ගැටුම නිසා ඇතිවන චාලක ශක්ති හානිය mgh වැදීම 4ක් වේ නම් අංශුවා තලය අතර ප්‍රත්‍යගති සංගුණකයේ සොයන්න. අංශු 3h වැදීම 4ක් උසකට පොළා පන් බවද පෙන්වන්න. හරි. එතකොට සුමර තිරස් එක 2012 විභාග ගන්න. සුමර තිරස් තලයේ සිට h උසකින් පීටි ස්කන්ධයේ මූස් සුමර අංශුවක් ගුරුත්වය යටතේ. ස්කන්ධයේ මුණ නිශ්චලතාවයෙන් වැටෙන. එතකොට මෙයා මෙතනින් වැදිලා අලුතෙන් එන ප්‍රවේගයේ වී. හරිද? එතන මෙතන මෙතනට යනකොට මෙයා ළඟ ගබඩා වෙච්ච චාලක ශක්තිය මේ ගබඩාවේ උපත් විභව ශක්තිය e සමානයි. මෙතන e1 කියලා ගත්තොත් mgh කියලා අපිට ලියන්න පුළුවන්. ඉතින් අපිට කියනවා චාලක ශක්ති හානිය mgh බෙදීම 4යි කියලා නේද? චාලක ශක්ති හානිය mgh වැදීම 4ක් නම් ඉතිරි ශක්තිය mgh ඍණ mgh වැදීම 4යි කියලා අපිට කියන්න පුළුවන්. ඒතරු 3යි mgh වැදීම 4යි කියලා අපිට ඉතුරු වෙච්ච චාලක ශක්තිය ලියන්න පුළුවන්. ඒතරු අපිට හොයන්න පුළුවන් ඇත්තරම මේ ප්‍රවේගය. මෙන්න මෙතන ප්‍රවේගය මොකද? මෙතනදී විභව ශක්තිය බිඳුව. එහෙනම් අපි ඒක e2 කියලා ගත්තොත් මෙයා e2 වෙනවා. e2 සමානයි භාගයයි m v වර්ගය 3i mgh වැදීම 4යි භාගයයි md වර්ගය නෑ m කැපිලා යනවා d වර්ගය සමානයි 3i h වැදීම 2යි කියලා අපිට යා පොළාපයින ප්‍රවේගය හොයාගන්න පුළුවන් වෙනවා. අංශුව හා තලය අතර ප්‍රත්‍යගති සංගුණකයේ සොයන්න අංශුව 3i h වැදීම 4ක් උසකට පොළාපයින බවද පෙන්වනවා. ඉතින් අපි පොළාපයින එක කළා උසකට යන එක කරලා ඉවර වෙලා අපි මේ ඊවල අගේ හොයමු. හරිද? දැන් මේ චාලක ශක්තිය මෙයා උඩට යනවානේ දරුවෝ. අපි හිතමු කැපිටල් H උසකට යනවා කියලා. එහෙනම් උඩට අපි දාමු v වර්ගය සමානයි u වර්ගය දන 2යි. එතකොට අවසාන ප්‍රවේගය මෙතනද ගියා නම් බිඳුවයිනේ. u වර්ගය කියන්නේ මෙයා 3i වෙන මොකද ගුරුත්වාකර්ෂණ හැමතිස්සෙම යටට දීන. එතකොට 3i g කැපිටල් H කියලා අපිට 2i g කැපිටල් H කියලා ලියන්න පුළුවන්. g කැපිටල් ගිහිල්ලා කැපිටල් H සමානයි 3i h වැදීම 4යි කියලා අපිට එයා ගියේ ගමන් කරපු උස අපිට ඔය විදිහට ගන්න පුළුවන්. ඇත්තට මේක ෆිසික්ස් වල MCQ වලටත් ඔයගොල්ලන්ට මේ වගේව දකින්න ලැබෙනවා ඇති. හරි ලේසි. එතකොට ෆිසික්ස් වල හැබැයි ඉනක් ගැල නැහැ. කියන්නේ ප්‍රත්‍යගත සම්පූර්ණ කියවන එක ෆිසික්ස් වල නැහැ. ඒක ඔයගොල්ලන් කම්බයින් මැතමැටික්ස් වල විතරක් ඉගෙන ගන්න කන්සෙප්ට් එක. හරිද? එතකොට අපි E හොයන්න ඕනේ. E හොයන්නවා දැනගෙන ඉන්න එපැයි ගැටුමට අපි මතකද ඔයගොල්ලන්ට මම කියලා දුන්නා E වල අර්ධ දැක්වීම. E කියන්නේ
ඊ සමානයි යම් කිසි එක්කෙනෙක් මෙහෙම වැදුනාට පස්සේ හරිද මෙයා U වලින් ඇවිල්ලා වැදුනා නම් එළියට එන්නේ U වල හරිද මෙන්න මේ ප්‍රවේග අතර අනුපාතය තමයි දරුවනේ ඊ කියන්නේ ඇත්තට ඉතින් අපිට මේක කෙලිම මෙතන යොදන්න පුළුවන් මෙතනට යා ළඟා වෙනකොට අපි හිතමු ප්‍රවේගයේ U කියලා එතකොට ළඟා වෙනකොට ප්‍රවේගයේ U නම් ඒක E1 ශක්තිය සමාන වෙන්නේ නැහැ ඒතර E1 සමානයි mgh මෙතනට ඒක සමාන වුණාට පස්සේ අපිට භාගයයි mu වර්ගයයි mgh කියලා ලියලා u වර්ගය 2gh කියලා අපිට ලියන්න පුළුවන් ඉතින් ඒ තමයි එයා ළඟා වෙන ප්‍රවේගය හරිද ඉතින් e කියන්නේ මොකද්ද පසු ප්‍රවේගයේ e කියන්නේ ඇත්තටම පසු ප්‍රවේගයේ පෙර ප්‍රවේගයේ බෙදන එකනේ පසු ප්‍රවේගයෙන් පෙර ප්‍රවේගයේ බෙදන එකනේ e කියන්නේ ඉතින් පසු ප්‍රවේගය අපිට එනවා වර්ගමූල ගත්තොත් අපිට ඕනම් මේ දෙපැත්තම වර්ග කරන්න පුළුවන් නේ e වර්ගය කියලා අපි ගමුකෝ එතකොට මට මෙතන වර්ග කළාම දාන්න පුළුවන් නේද බලන්න එතකොට 3gh බෙදීම 2යි කියලා අපිට ලියන්න පුළුවන් එතකොට මෙයා 2gh කියලා අපිට ලියන්න පුළුවන් එතකොට gh gh කැපිලා යනවා එතකොට 3 බෙදීම 4යි කියලා e වර්ගය අපිට ලැබෙනවා එතකොට පසු ප්‍රවේගයේ වර්ගය e වර්ගයේ පසු ප්‍රවේගයේ වර්ගයේ පෙර ප්‍රවේගයේ මොකද වර්ගමූලයට අරෝහරෝ වෙනාට වැඩිය මට ලේසි ඔක කොහොමත් e වල උත්තරේ 0.1 කියන්නේ සාමාන්‍ය ප්‍රායෝගික 0.1 අතර ඍණ වෙන්න බෑනේ කවදාවත් ඉතින් අපි වර්ග කළා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි ඉතින් මේ විදිහට අපිට ප්‍රවේගය ආවා පෙර ප්‍රවේගයේ 2gh කියලා අපිට ආවා 2gh කියලා ආවා ඒක මම දැම්ම මේ අතට උඩට දැම්මා පසු ප්‍රවේගයේ 3gh බෙදීම 2යි කියලා ඉතින් 3h 3යි 3 බෙදීම 4යි කියලා අපිට එනවා නම් e සමානයි e සමානයි වර්ගමූල 3 බෙදීම 2යි කියලා අපිට හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. අතරම වර්ගමූල 3යි කියන දරුවනේ 1.7 ගානක්නේ. ඉතින් 1.7 දෙකෙන් බෙදුනාට පස්සේ බිංදු දශම ගානක් තමයි. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රායෝගික ලෝකේ අපිට හම්බෙන e වලගේ 1.4 ගයක් තමයි. ඒතර ඔය විදිහට අපිට මේ ගාන හදාගන්න පුළුවන්. ඉතින් ඒක හොඳ මට්ටමේ ගාන 2012 විභාග ගාන වැඩ කිහිපයක්ම කරන්න තිබ්බා. නිසා මම හිතනවා මේක හොඳ ගානක්. ඉතින් ඔයගොල්ලෝ මුලින් නම් ආයි බලන්න අපි මොකද්ද කළේ කියලා. මුලින්ම අපි කළේ චාලක ශක්තිය මෙතන ස්ට්‍රෝබෙච් චාලක ශක්තිය මෙතන විනාශ වෙච්ච චාලක ශක්තිය අඩු කළා. උඩට යන්න අවශ්‍ය කරන චාලක ශක්තිය වාරත්තා. ඒ ඔස්සේ අපි ප්‍රවේගය ලබා ගත්තා. උඩට යන්න උත්සාහ කරන ප්‍රවේගය ලබා ගත්තා. ඒක පාවිච්චි කළා අපි උඩට v වර්ගයේ සමාන u වර්ගයේ දන් 2s දාලා උඩම යන පුළුවන් ලක්ෂ්‍යය උසහ වාගත්තා. ඊට පස්සේ ඊවල අර්ථ දැක්වීම දාලා ඊවල අර්ථ දැක්වීම දාලා පසු ප්‍රවේගී පෙර ප්‍රවේගීන් බෙදලා ඊවල අර්ථ දැක්වීම ඔස්සේ අපි හොයාගත්තා ඊවල හරියට. ඉතින් ඔය විදිහට 2012 විභාග ගානත් අපි අවසන් කරා. ඉතින් 2019 විභාග ගානත් ওই වගේම ගානක් මම ඒක සාකච්ඡා කරන්න කලින් වෙනත් තියරි කැලක් කරලා ඉන්න ආවේගී බලයේ අර්ථ දැක්වීම මම අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ටියුටෝරියල් එක යටතේ. අපි බලමු ආවේගී බලයේ අර්ථ දැක්වීම මොකක්ද කියලා. ආවේගී බලයේ අර්ථ දැක්වීම තමයි නියත බලයක් අයියන්න නියත බලයක් කැපිටල් I යන්න ආවේගීය කැපිටල් F බලයේ හා ඩෙල්ටා D බලයේ ගුණිතයක් ලෙස අර්ථ දක්වනු ලැබේ. ඒතොර හැමදෙසෙම ආවේගී බලයක් කියන දරුනේ ක්ෂණිකව ඇති වෙලා නැති වෙන බලයක්. ඒතොර අර ගැටුමක් ගන්නවා මෙහෙම. මෙහෙම අංශු දෙකක් ඇවිල්ලා ගැටෙනවා. ක්ෂණිකව ඒ දෙන්න අතර ස්පර්ශයක් ඇති වෙනවද නැති වෙනවද? ඒ ක්ෂණිකව ඇති වෙන ස්පර්ශය ඇති වෙන දෙන්න හැප්පෙනවා ඉවතට යනවා. ඉතින් එතකොට ඒ දෙන්න අතර ඇති වෙන මේ 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 පොඩි බලයක් ඇති වෙනවා ෂණික තප්පර ගානක් ඇතුළත. මේ තප්පර ගානක ඒ බලය තමයි අපි ආවේගී බලය කියලා හඳුනගන්නේ. ඒතර ආවේගී බලයේ අර්ථ දැක්වීම තමයි කැපිටල් නියත බලයක් කැපිටල් I යන්න ආවේගී බලයේ F බලයේ හා ඩෙල්ටා D බලයේ ගුණිතයක් ලෙස අර්ථ දක්වන එක. ඒතර I කියන්නේ F UI ඩෙල්ටා D කියන අර ෂණිකව ඇතිවෙච්ච අර කාලය ෂණික තප්පර ගාන තමයි මෙතන දාන්නේ. බලය කියන්නේ ඒ වෙලාවේදී ඇතිවෙච්ච බලය. දෙන්න අතර තියෙන බලය. ඉතින් මේ බලය කාලයත් එක්ක ගුණ කරාට පස්සේ තමයි I කියන එකේ අර්ථ දැක්වීම ආවේගී බලයේ අර්ථ දැක්වීම අපිට ලැබෙන්නේ. ඉතින් ආවේගී බලය මොවිද ලියනකොට ඔයාලට මතකද F සමානයි ඕනම චලනය වෙන වස්තුවකට F සමාන ma දාන්න පුළුවන් නියුටන්ගේ නියමය. ඉතින් අපිට පුළුවන් ඕන්න මේ F තියන දැනට ma කියලා දාන්න. ඔය විදිහට දාන්න. ඉතින් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ත්වරණයක්නේ. ත්වරණය වෙන වස්තුවක් කියන්නේ ප්‍රවේග අතර වෙනසක්නේ. ඩෙල්ටා v වෙදීම ඩෙල්ටා t හරිද ඩෙල්ටා t ତොර මෙතන කියන්නේ ඒ ඇති වෙන ඒ ක්ෂණිකව ඇති වෙන
තොරණය බලය නිසා ඇතිවෙන තොරණය ඒ තොරණය ඇති වෙනකොට ඒ ක්ෂණික කාලය මෙතන ගුණ වෙච්ච ක්ෂණික කාලයට සමානයි. එතකොට මේ දෙන කැපෙනවා. එතකොට m delta v කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට delta v කියන්නේ ඒ ක්ෂණිකව ඇති වෙච්ච ප්‍රවේග වෙනස. හරිද? ස්කන්ධේ නියත යන්නේ කොහොමද? ඉතින් මට පුළුවන් මේ delta ව ඇතුළට දාලා මේ විදිහට ලියන්න. එතකොට i කියන්නේ අපිට ලියන්න පුළුවන් ප්‍රවේග ආවේගී බලය හැදිච්ච විදිය හැදිලා තියෙන්නේ මේ කියන mv අතර අන්තරය. ඒ කියන්නේ ගැඩුමට මොහොතකට පෙර තියෙන ආවේගී බලය හරිද ගැඩුමෙන් මොහොතකට පස්සේ තියෙන ආවේගී බලය මේ සෝරි ගැඩුමට මොහොතකට පෙර තියෙන ගම්මිතා බලය m සමානින් ගම්මිතාවෙන් අපි ඔය ගම්මිතාවෙන්නේ තමයි mu කියන අඳුරගන්නේ. හරිද? ඉතින් ඒ ගම්මිතාවේ තමයි මෙතන තියෙන්නේ ගම්මිතා හැබැයි ඩෙල්ටා. ඒ කියන්නේ ගම්මිතා වෙනසක් තමයි අතනදී අපිට කතා කරන්න වෙන්නේ. ඒතර ආවේගී බලයේ අපි ફોકસ කරන්නේ හැමතිස්සෙම ගම්මිතා වෙනසක්. ඒතර අපි වැඩි දුරටත් මේක ලියන්න පුළුවන් m v ඍණ u කියලා. ඒතර m m ස්කන්ධය අපි ගන්න ඉතලා අදාළ ගන්න වස්තුවේ ස්කන්ධයේ නියතයක් නේද? m v ඍණ u කියලා අපිට ආවේගී බලේ හඳුනා ගන්න පුළුවන්. මේ කියන්නේ පසුබවේගය. u කියන්නේ එන ප්‍රවේගය. يعني ප්‍රවේග ගැටුමට මොහොතකට පසු ප්‍රවේගය තමයි v කියන්නේ. ගැටුමෙන් මොහොතකට පෙර ප්‍රවේගය තමයි u කියන්නේ. ඉතින් ඔය විදිහට අපිට ආවේගී බලය ගණනය කිරීමක් ඔස්සේ ගන්න පුළුවන්. ඉතින් ඔකත් ඔයගලන්ගේ ආවේගී කියන නෝට් එකට ඇතුළත් කරගන්න. දැන් ඕනනම් අපි මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ගැටුමක් නිසා ඇතිවන චාලක ශක්තිය අන්තරය මතකද ඔයගලන්ට? ඩෙල්ටා i තොර ඩෙල්ටා i කියමානයි භාගයයි m v වර්ගය ඍණ භාගයයි m u වර්ගයෙන් උතරාට භාගයයි m එළියට ගත්තා නම් v වර්ගය ඍණ u වර්ගය කියලා යන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් භාගයයි m v ධන u v ඍණ u කියලා ලියන්න. එතකොට මෙතන මේ බං m v ඍණ u තියෙනවා මෙතනත් ඉන්නවා. එතකොට මේ තුන් දෙනාම අපිට සෙට් කරලා මේ දෙන්නව සෙට් කරලා i කියලා ලියන්න පුළුවන්. එතකොට delta i සමානයි භාගයයි i v ධන u කියලා අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. delta i ත් එක්ක ආවේගී බලය සෙට් කරන්න පුළුවන් විදියක් තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් ඔකත් ඔයගලා නිකන් රෆ්ලි මතක තියාගන්න සමීකරණයක් විදිහට අපිට ප්‍රධාන සමීකරණයක් නෙමෙයි යෝග ආවේගී බලයයි චාලක ශක්ති වෙනසයි අතර තියෙන සම්බන්ධතාවයක් එක්තරා විදිහක සම්බන්ධතාවයක්. එතකොට දරුවනේ මතක තියාගන්න ඕන අනිත් කාරණාව තමයි ආවේගී බලය කියන්නේ හැමතිස්සෙම දායිශිකය. ඒකට හේතුව යාට දිශාවක් පැහැදිලිවම තියෙනවා නේ. දැන් මෙයාගේ ආවේගී බලය කොහෙද කියලා අහුව. මෙයාගේ ආවේගී බලය මේක. මෙයාගේ ආවේගී බලය මෙයා. මෙයා දුන්නේ කවුද මෙයා? මේක දුන්නේ මෙයා. එතකොට අර නිව්ටන්ගේ තුන්වෙනි නියමයක් මෙතනට දායක වෙලා තියෙනවා. ඉතින් බලයක් නම් ඉතින් නිව්ටන්ගේ නියම වැඩ කරන්නේ නැපේ. හරිද? ඉතින් නිව්ටන්ගේ නියම ආවේගී බලයට වැඩ කරනවා. ඉතින් ඒ මෙයාගේ ආවේගී බලය මෙයා මෙයාගේ ආවේගී බලය මෙයාත් හැබැයි මෙයා දුන්නේ මෙයා මේයා දුන්නේ මෙයා. ඒ විදිහට අපිට AB අංශු දෙක හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා වෙන වෙනම ආවේගී බල. හැබැයි ආවේගී බලය හැමදාම සමානයි. ඒ ක්ෂණිකව ඇති වුණා නැති වුණා දෙන්න අතර ඒ කියන්නේ හැප්පෙන දෙන්න අතර ආවේගී බල දෙපැත්තට ගානට බෙදලා සමානව යනවා. ඒකත් ඔයගලන්ගේ නෝට් එකට ඇතුළත් කරගන්න. හරි. දැන් මම සරල රේඛීය මගක් ඔස්සේ ගමන් කරන අංශු දෙකකට එදින් අතර ඇතිවන ආවේගී බලය ගණනය කරන විදිය සමීකරණ මේ උදාහරණයක් සහිතව කියලා දෙන්න. එයාලා හිතන්න අංශු දෙකක් මෙහෙම චලනය වෙනවා. හරිද? චුට්ට වෙලාවකින් එදින් අතර ගැටුමක් සිද්ධ වෙනවා. අපි තුන් දෙන්න අතර ස්කන්ධය m කියලා අපි පහසුට අපි ගන්න. හරිද? ආරම්භක ප්‍රවේගය මේක A වස්තුව මේක B වස්තුව. UA UB. ත්‍රිමිතියේ ආවේගී බලයක් නිර්මාණය වෙනවනේ ශනිකව හැප්පෙන වෙලාවේ. එතකොට ඒ අංශුව B අංශුව. එතකොට ගැටුමෙන් පස්සේ මම හිතනවා 얘 දෙන්න ගමන් කරන්නේ මේ පැත්තම කියලා. මොකද අපේ පහසුට එක ලේසි වෙනවා. VA VB. හරිද? දැන් මට ආවේගී බලය ගණනය කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ සමීකරණ දැනගත්තා විතරනේ මේ වගේ ප්‍රැක්ටිකල් ගානකට අපි ඇප්ලයි කරලා බැලුවේ නෑනේ. එහෙනම් අපිට ආවේගී බලය i සමානයි delta mv කියලා දැන් අපි ඔප්පු කරලා තියෙනවා. හරිද? ගම්මිතා වෙනස කියලා අපි ඔප්පු කරලා තින්නේ. හැබැයි ආවේගී බලයට දරන දිශාවක් තියෙනවා. ඔය ඒ කියන වස්තුව ගන්නේ කළොත් ඒවල ආවේගී බලය තියෙන්නේ මේ පැත්තට නේද? ඍණ සමානයි m වතාවක්
V A यहाँ यानी मैं बेहतर है ठीक है M U जो इधर जाने नहीं करने पुलवा तो B आंसू का तो क्या नहीं यार हम भी नहीं दाना है हरी दे यार भी दाना है ये बिल्ला M V B ठीक है M U B देना क्या तेरे आवे की बारे देखे दिशा व देखा इधर अभी दिशा व दाशी के पितर हरित तेरोंगा मिलते हैं वो आई समान है लेल टाइम भी दान मी पैतर ना तो आगे मैं आगे ए वाले आवे की बारे ए वाले ना आई मैं आ दाना आईगा तो ये भी दिए थे हरित आवे की बारे दिशा व तेरोंगा ना पुलाव में ना तो उन दानों मस्त हम जिसे मैं पुरुधु इन्ने मैं दाने किनारे අපිට ඍණ උත්තරේ ඉන්නේ නැහැ නේ අවශ්‍ය වෙන්නේ නැහැ ඍණයක ගන්න. හරි අපි දැන් විභාග ගණනුත් එක්කම ඔක සාකච්ඡා කරලා බලමු. අයි ගණනේ කරන විදිය. ඊළඟට මට වැදගත් කාරණාවක් තියෙනවා දැන් මේ දෙක එකතු කළොත් मेले के कतु करोत अभी तो बिना आई कैपिटल की हिला बिंदु समान आई एम वी ए एम वी बी रीना एम यू ए रीना एम यू बी तो इधर गाना बोलो हाँ इधर तो इधर के कतु लाम ने काउंटर के ने पद्धति येर में देख मुत्ते हम पद्धति येर में देख मुत्ते हम आई समान है डेल्टा एम यू पद्धति येर में देख मुत आगे की बाले बिंदु आप कहना नहीं मु याद है मैंने मैंने मांचूर है भाई दान है M V B M U B दान M V A M U A तो मैं का मने इसमें अभी लगी मैं देखा मत समान है ये देखा मत थमाई गांव में तथा सिद्धि में क्या है तो आ मैं पत्र में आया वाला मैं बिना काटे आया पत्र है तो इन्हें मार दे M U A दाना M U B समान है M V B दाना M V ये थी ये क्या ने गामिता साथी थी गैडो मोड़े पेरे गामिता आवे दाना क्या थी मैं ओको में किने संबंध है दर आई किने के ना वेनम करने कर ला एक दो कर मुनु पादते जन में गामिता मैं आवे की बाले होने के दम मत गामिता साथी थी नहीं मैं दम मत अभी लगे मैं कम समझते कम तना पे खेला के ना वगैरह देरूं मैं बे अभी डाई गाने कराने उन लावड़ पद्धति जम दाल हरियाण नितने गम्मत सा चीज दाल हरियाण नितने अभी एक वास्तु वक्त हो रखे ना यार डाई समान है डेल्टा एम बी हरिया कार अब यो दोनों त्यों को तो मैं मैं के हैंगिंग आदि ना कार ना विधि मैं का हरी डे थेरूंगा ना मैं पार्ट में हरी में लेसी पार्ट में वाला डे लेसी में गोटे दागे ना विभाग दिन गया ना दागन फंड में टेम टेस्ट रूल में लोग रचना गाना गिनो थी पास पेपर सी का भी दिहा बैलू मैं का गुड़ा के लाउड गया उर्दू घी में पास पेपर से लेवल थी ने खेती प्रश्न की देर नमूद देव विनाश से पुलवा මෙදින ප්‍රශ්නාත්මක ලොකු රචනා ගණන් බවට පරිවර්තනය කරන්න පුළුවන් ඉතින් පේපර් එකේ එන්න ඕනේ කියලා නිශ්චිත ස්ට්‍රක්චර් එකක් නැහැ. ඒකට මෙන්න මාරු වීමක් වෙන්න පුළුවන්. දැනුම කොහොමද? ඔයාලගේ අතේ තියෙනවා. මම ගැටලුවක් තෝරගත්තා. ස්කන්ධයේ M වූ කුඩා සුමට ඒකෝලයක් සුමට තිරස් මේසයක් මත U ප්‍රවේගයෙන් චලනය වෙමින් මේසය මත නිසලව ඇති සමාන ධර්මී ස්කන්ධයේ දෙකයි M වූ තවත් කුඩා සුමට B ගෝලයක් සමග සරල ලෙස ඝට්ටණය වේ. ප්‍රත්‍යගත සංගුණකයේ E ය B ගෝලයේ ලබා ගන්නා ප්‍රවේගය එක දන E වතාවක් U බෙදීම 3 බව පෙන්වා ගෝල අතර ආවේගී බලයේ J සොයන අන ආවේගී බලය වන්න පුළුවන් අපිට අවස්ථාවක් කියනවා right දැන් අපි ගාන පොඩ පොඩ පිවිසෙමු ස්කන්ධයේ M කුඩා සුමට A ගෝලයක් ස්කන්ධය ඇතුළෙන් දාමු निर्माण गम्यता संस्थित दान पुलवा
तो जे समान है मम्मी बी अंश तो देखा एम वी टू देखा एम बिंदु है तो देखा एम वी टू तमें जे की आप इन निमी करते हर दी जे बद आगे हर इट है ना वी टू है आगे वी टू है ना मम्मा गम्यता संस्कृति निमी दान गम्यता संस्कृति दान होकर यहाँ एम देखा एम एम यू दान बिंदु समान है एम वी वन दान देखा एम वी टू यू समान है वी वन दान देखा ए वी अंक एक तो ए वी टू है ना बैग डे पेन और वी वन वाली हीरो वेरानी ने अभी तेंग अभी न्यूटन की परीक्षणात्मक नियम है दान न्यूटन की परीक्षणात्मक नियम गेटो में पशु प्रवेग आदर बिना से वी टू लेना वी वन समान है बिना ही बतावा बिंदु लेना यू तो वी टू लेना वी वन यू ई के रापिटे यहाँ पर मेक अंक देखे तो रापिटे वी टू निदर्व नहीं होने यदि माँ में आई एक तो करो अंक एक कर दान अंक देख तो बोलते यू दान ई यू समान है तुम्हारे वी टू के रापिटे එතකොට v2 වෙනවා u බෙදීම 3යි එක දන e කිය. එහෙනම් ඒ j වලගෙට 2m u බෙදීම 3යි එක දන e කියලා අපි ආදේශ කළාට පස්සේ ඔය විදිහට එනවා. ඉතින් අපෙන් අහලා තියෙන්නේ ප්‍රශ්නේදී බව පෙන්වා හරි b ගෝලේ ලබා ගන්න ප්‍රවේගය. ඉතින් b ගෝලේ ලබා ගන්න ප්‍රවේගය තමයි මේ මේ අපිට ආවේ. अभी लती है ना तो जेवल आगे विदिरा पिट गन्ने करला लिया ना फुलवा इधर फालेवनी रोमे लाकम ऐसा आवश्यक नहीं ना इट पर सीखेनो गैटम निशा सिद्धू ने चालक चाप्ती जा हाँ नहीं है इस समान है मेक आकारे को प्रकाश कर हाँ देंगे आप इट गैटम निशा ऐसे बच्चे डेल्टा ई गणने करने उन्होंने तो माम मैं ठीक मखन हुआ अभी देंगे आवश्यक न पद्धति को कम होयरा नहीं दी ने अभी वन अभी होयरा नहीं तो माम वी वन उत लिया के ना मेरा मखन ना अभी तो वी वन होयरा नहीं ना अभी तो वी वन होयरा नहीं ना और पुलवा वी टू के उत्तरे में तंग आदेश कर ला वी वन में गणने कर හරිද එතකොට මම මේකට මේ ඉඳලා බා ගන්නවා v1 අපිට හොයන්න පුළුවන් v1 සමානයි v2 ඍණ eu කියයි v2 කියන්නේ මෙයා v1 සමානයි u බෙදීම 3යි 1 ධන e ඍණ eu එතකොට පොදුවරයක් ගත්තා නම් v1 u බෙදීම 3ක් කියලා එළියට ගන්න 1 ධන e ඍණ गाणी कैटम निशा सिद्धू ने चालक शक्ति हानि अपनी गणने करान पुलवा डेल्टा ई भाग्याई देखाई एम भाग्याई एम वी वन वर्ग है ना भाग्याई एम वी टू वर्ग है और ना भाग्याई एम यू वर्ग है कि इतना होता है डेल्टा ई समान है भाग्याई एम मिलेगा का तरफ से वी वन वर्ग है वी टू वर्ग है ना यू आर के अतर मतलब सामवे नोने मट मे आगे मैं आदवे नोने डेल्टा समान भाग्या एम यू आर के पशु प्रवेगी अडवे नोने तो मेतना मे आन मेतना मेतना यू आर के एम आई वी वन वर्ग के मे आगे वर्ग यू आर के वेदी नमे आई वर्गे वर्गे संपूर्ण के
ඉතින් ඕකෙන් අපිට u වර්ගය එළියට ගන්න පුළුවන් 9ත් එක්කම අපි එළියට ගමු එතකොට mu වර්ගය විදිහින් 18යි එතන 9 ඍණ මෙතන කරින 2යි ඒක සම්පූර්ණ කේ වර්ගය 1 ධන e වල සම්පූර්ණ කේ වර්ගය කියලා යන්න පුළුවන් ඉතින් ඕක සුළු කළා නම් අපිට චාලක ශක්ති හානිය කොච්චරක්ද කියලා ගණනය කරන්න පුළුවන් වෙනවා මම මෙතන ස්කන්ධය දානකොට පොඩ්ඩක් වරද්දගෙන තියෙනවා මෙයාගේ ස්කන්ධය 2m නේ එතකොට 2m එකක් ඉන්නේ v2 නේ එතකොට මෙතන 2m වෙනවා එතකොට 2 v2 වර්ගය තමයි මෙතන දෙන්නේ එතකොට v2 එනකොට මෙතන 2 පාදයක් එන්න ඕනේ එතකොට මෙතන 2 ලිය වෙන්න ඕනේ मगे स्कंदे बोर्ड प्रश्न आई चिखन मे वे देवल आई आपस चिखल बला उत्तरे हरिद हर दिखे दुड़ सुलूर එතකොට වරහන් ඉවත් කරලා පස්සේ මෙතන ධන 4යි වෙනවා ඍණ 4යි වෙනවා කියන්නේ මුල් වර්ගය වලින් 18යි 9යි 3 ලක්කම් වලින් 9න් එකක් ගියාම 8යි 8න් දෙකක් ගියාම 6ක් වෙනවා අතර ඍණ 4යි e වර්ගය ඍණ 2යි e වර්ගය 6යි e වර්ගය කියන අපිට එනවා අතර mu වර්ගය වලින් 18යි 6යි කාරින ඊ වර්ගයේ මෙතන 3යි. එතකොට ඩෙල්ටා ඊ සමානයි. mu වර්ගයේ කාරින ඊ වර්ගයේ එදීම 3යි කියලා අපිට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය තමයි අපිට ආපු චාලක ශක්ති වෙනස. ඉතින් ඊට පස්සේ මම J කියන උත්තරේ ඔය විදිහට උක්ත කරලා අංක 3 සමීකරණයට අනුකූලව एक गिहल मगे चालक शक्ति समीकरण आदेश कला एक अपे अंतिम उत्तरे जेवलिन डेल्टा इतनी पड़ी सुरगिरी मकरो नुना अपीट अवसान पीड़ित लबाग हर अभी है ना तवत गेरल दैंगम सागर बलापुर दिदास धातु गम्यता संबंध वेला आपू ප්‍රවේග කාල ප්‍රස්තාර ගන්න. ඕලොත් බලන්නේ කොහොමද ප්‍රවේග කාල ගානකට කොහොමද මේ 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 ගම්මිතාවේ සම්බන්ධ කරන්න කියලා. මේක ලස්සන්ට සම්බන්ධ ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ ප්‍රස්තාරේ ෆිසික්ස් වලත් ඇඳලා ඇති. හරිද? නමුත් මේ අඳින ප්‍රස්තාරේ ෆිසික්ස් වලඳින එක ටිකක් වෙනස්. හරිද? මම මේ වෙනස්කම ගන්න හදන ගමන් කියලා දෙන්න. රයිට්. අතනම මේ ෆිසික්ස් කම්බයින් මැෂින් ගොඩක් එකිනෙකට සම්බන්ධ වෙච්ච විෂය. ඉලෙක්ට්‍රොනික දැන් ඔය අන්තිම හරියට යනකොට ඉලෙක්ට්‍රොනික स्थिति विद्याट मे चुंबक शेष ये वाल संबंध नो ना यांत्र विद्या गुड़ा पाड़े अप्लाइड तीन पाड़ी मेव गुड़ा फिजिक्स संबंध दी फिजिक्स वा एट गैमुरट गणित मे विद्यों एतर कंबाइन मैक्स अभी गणित मे विद्युटने फिजिक्स थीरिटिकल एतुटो अब समान थीरि बयोलम इन हिंदा हंगन प्रश्न तीन थीरी ओवर कील නමුත් මේ දෙක ගොඩක් එකිනෙකට සම්බන්ධ වෙනවා. දැන් ඔගොල්ලෝ විශ්වවිද්‍යාලට ගියොත් කම්බයින් මේ මේ මැතමැටික්ස් උයි ෆිසික්ස් කියන්නේ නැතුවම බේ සබ්ජෙක්ට් එක. කවදාවත් ෆිසික්ස් වගේ එකක් ඉගෙන ගන්න බෑ. වැඩිදුර ඉගෙන ගන්න බෑ බයෝ කරපු ළමයි. ඒකට හේතුව යාට මැක්ස් දැනුම නැහැනේ. එහෙනම් එයා වෙනම මැක්ස් කෝස් එකක් කරලා එන්න ඕනේ මේ ෆිසික්ස් වල තියෙන කන්සෙප්ට් එක තේරුම් ගන්න. විශේෂයෙන් විශ්වවිද්‍යාලට ගියාට පස්සේ අනුකලනය අවකලනය බහුලවම පාවිච්චි කරනවා. සංකීර්ණ සංඛ්‍යා මේක බහුලවම පාවිච්චි කරනවා ෆිසික්ස් වල සමහර දේවල් තේරුම් කරවන්න. ඉතින් ඒ වගේ නිසා ෆිසික්ස් වල මාස්ටර් එකක් කරනවා නම් ෆිසික්ස් වලින් ඉදිරියට යන බලාපොරොත්තු වෙන කෙනෙක්ට හොඳට මැතමැටික්ස් සම්බන්ධව දැනුමක් තියෙන්න ඕනේ. මැක්ස් තමයි වුණා කරත් ඕනේ.
ස්ටැට් කරන්න ගියත් ඔයගොල්ලෝ කම්පියුටර් සයන්ස් කරන්න ගියත් මැක්ස් අනිවාර්යෙන් ඕනේ නෝ මේ හැමදේම ගණිතයත් එක්ක සම්බන්ධ වෙච්ච පාඩම. ඒක ගණිතය තමයි ප්‍රධාන මූලාශ්‍රය. මේ මූලාශ්‍රය තමයි කේන්ද්‍ර කරගෙන අනිත් අය ඉන්නේ. හරිද? ඉතින් අනිත් අයගේ ප්‍රවැත්ම නැති වෙනවා ගණිතය කියන එක නැති වුණොත්. අපි දැන් බලමු මේ ගානට. අංශුවක් අචල දුඩ තිරස්නේ ගෙබිමක වූ ලක්ෂයකින් සිරස්ස උඩු අතට යූ ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ගුරුත්වය යටතේ චලනය වීමෙන් පසු ඒ ගෙබිම හා ගැටේ. අංශු හා ගෙබිම අතර පත්‍යගත සංගුණකය ඊ බිඳුව බිඳුවත් එකත් අතර වෙනවා. එතකොට ගෙබිමක මේ වගේ ගෙබිමක අංශුවක් තියලා යූ ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. ඊ කියන එක බිඳුවට වඩා විශාලයි, ඒකට වඩා කුඩායි කියලා අපිට දීලා තියෙනවා. ඒ විදිහට ප්‍රක්ෂේපණය කරාට පස්සේ වෙමින් පසු ගෙබි මහා ගැටේ. ඒතර එක පාරක් ගියා ආයි වැඩි. පස්සේ වැදුනා ආයි ගියා. ආයි ගියා. ඒ විදිහට අපිට යනවා එනවා වැදින්න පුළුවන්. ඒතර වැදින වැදුනාට පස්සේ ප්‍රවේගය අඩු වෙනවා සිද්ධ වෙනවානේ. චාලක ශක්තිය හානියක් සිද්ධ වෙනවා. මොකද ඊ කියන එක බිඳුව එකත් අතර දිනා ගැයක් නේ. ඒ චාලක ශක්තිය හානියක් අනිවාර්යෙන් තියෙනවා. මුලින් ගිය ප්‍රමාණයට වඩා අඩු දුරකට තමයි යා ආයි එන්නේ. ඉතින් ඕක තේරුම් ගලගෙන අපි මේ සම්බන්ධව තියෙන පළවෙනි ප්‍රශ්නේ යමු. තුන්වෙනි ගැටුම දක්වා අංශුවේ චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ දර සටහනක් අඳින්. රයිට්. එහෙනම් ඔයාලා පේනවා ආරම්භයේදී U නේ. ඇවිල්ලා වැදෙන්නේ EU වලින්නේ. උඩට එන්නේ EU වලින්. වැදিলা EU වලින් තමයි එන්නේ. ඒතර ගිහිලා ආයෙ එනකොට ඊනකට ආයෙ E වර්ගයේ EU වලින් තමයි ආයෙ යන්නේ. වැදিলা යනවා. හරිද? එතකොට ඔයාට ප්‍රස්ථාරය අඳිනකොට අක්ෂ ටික ප්‍රවේගය අඩු වෙනවා. අඩු වෙලා බිඳුවක් වෙනවා. ඊට පස්සේ ඔය විදිහට මේ වේ. එතකොට U වෙන මෙහෙම ගියා බිඳුවක් වුණා මෙතන දෙනකොට වෙන U වලින් තමයි මෙතන දෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? උඩ පැත්තට ආය යනවා. හැබැයි යන්නේ ඉස්සර ප්‍රවේගයෙන් නෙමෙයි දරුවෝ. දැන් යන්නේ චුට්ටක් අඩු වෙච්ච ප්‍රවේගයෙන්. මෙන්න මේ හරින් තමයි යා ගමන ආරම්භ කරන්නේ. එතකොට EU වලින් තමයි යා චලනය වෙන්න ගන්න. එතකොට වැඩිලා ආයි බිමට මෙතනට ගියා EU වලින් ගියා. ආයි හැරලා ආයි මෙතන දෙන්නේ EU වලින්ම තමයි. එන EU. එතන ධන EU. ඊට පස්සේ ඊට පස්සේ ආයෙත් E වර්ගයේ U වලින් තමයි ඊළඟට යන්නේ. ඊළඟට E වර්ගයේ U වලින් තමයි ඊළඟ පාර එයා ගමන් කරන්නේ. ඉතින් E වර්ගයේ මෙතන අපි ගන්න පූර්ණ ප්‍රත්‍යස්ස ගැටුම නිසා මේක පූර්ණ ප්‍රත්‍යස්ස ගැටුම නෙමේ. මේක යම්කිසි ප්‍රත්‍යස්සතාවයක් තියෙන ගැටුමක්. පූර්ණ නෑ. හරිද? රයිට්. ඉතින් අපෙන් පස්තරය යන්නේ ඉන්න හිලා තමයි පළවෙනි ප්‍රශ්නයටදී හරදී. දලසරණා කඳින්නේ. තුන්වෙනි ගැටුම දක්වා අංශු ගන්න කාලය මේක බව පෙන්වනවා. දැන් කාලය බලනවා. දැන් මෙහෙම කියලා මෙහෙම වෙන උඩට පේනවනේ මෙතන ගිය දුරයි. මෙතන ගිය දුරයි සමානයි. කියන්නේ මේ වර්ගඵලයයි මේ වර්ගඵලයයි සමානයි. කියන්නේ මේක අංග සමානයි. මේකේ දිගමයි මේකේ දිග. ඒතකොට මේව ගත්තොත් මෙයා සමානයි. ඔය විදිහට ලියන්න පුළුවන්. ඉතින් අපිට මේ කාලයේ T1 කියලා කෙනෙක් කිව්වොත් මෙයා T1 කියලා ගත්තොත් මෙයාත් ඔටෝමැටිකලි T1 වෙනවා. මෙයා T2 කියලා ගත්තොත් මෙයාත් T2 කියලා වෙනවා. T3 නම් 3T වෙනවා. හරිද? ඒතර මුළු කාලේ කැපිටල් T කියලා ගත්තොත් මේ අවසානය වෙනකම් 2T1 2T2 2T3 කියලා ලියන්න පුළුවන්. ඉතින් T1 ගණනය කරන්න ඕනේ ආල්ෆා. T2
tan alpha අපි දන්නවා ගුරුත්වජ g. එතකොට u බෙදීම t1 කියලා ලියලා t1 සමානයි sorry u with u බෙදීම u බෙදීම g කියලා t1 ලියන්න පුළුවන්. හරිද? ඒ අපි මේ පොඩි ත්‍රිකෝණය දා. හරිද? ඊළඟට මේ ත්‍රිකෝණය දැම්මොත් මොකද වෙන්නේ? ඒකට දැම්මොත් tan alpha සමානයි u බෙදීම t2. එතකොට මෙතන g t2 සමානයි u බෙදීම g කියලා ලියන්න පුළුවන්. ඊළඟට t3 වන්න මේ චූටි ත්‍රිකෝණය දා. එතකොට g සමානයි e වර්ගයේ u බෙදීම t3. t3 කියන්නේ e වර්ගයේ u බෙදීම g කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට මුළු කාලය කියන එක අපිට ටාගට් කරන්න පුළුවන්. කැපිටල් T දෙක එළියට කරගෙන t1 u බෙදීම g u e වර්ගයේ e u බෙදීම g e වර්ගයේ u බෙදීම g උඩ කැපිටල් T 2යි u බෙදීම g 1 ධන e වර්ගය කියලා අපිට ලියන්න පුළුවන්. මේ මුළු කාලය අපිට ඔය විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපිට බව පෙන්වන්න කියලා දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා නිශ්චලතාවයේ පැමිණීමට අංශුව ගන්නා මුළු කාලයේ මේක බව පෙන්වනවා. අන්න නිශ්චලතාවයට දැන් ඇවිල්ලා තියෙනවා. ඒතකොට දැන් අපිට පස්තාරෙ මෙහෙම යනකොට තව පස්තාරෙ වැඩි දියුණු කරන්න පුළුවන් නේද? මෙහෙම මම මෙලා නැති වෙනවා කියලා කාලේ. හරිද? ඔය විදිහට කීයක් ගන්නේ කරන්නද නේ? හැබැයි අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මේ දිනේට ඉන්නේ මේ තුන් වෙනි අවස්ථාව වෙනකන්නේ. ඔක හතරටත් අපි ලියන්න පුළුවන් නේද? 1 ධන e ධන e වර්ගය ධන e ඝනය කියලා. පස්වෙනි එකට e ගේ හතර වෙනි බලය. ඊට පස්සේ පස්වෙනි බලය. මේ විදිහට අපිට ඕන තරම් කාලය ලියන්න පුළුවන් නේද? අර විදිහට අරගෙන. එහෙනම් මම දැන් පස්තර පොඩක් අමතක කරලා නිශ්චලතාවයේ දක්වා කාලය නිශ්චලතාවයේ දක්වා කාලය t dash නම් මට ඒක ලියන්න පුළුවන් නේද? එක ධන e වර්ගයේ e ඝනය ඩොට් 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 ඔය විදිහට යනවා නේද? තව මෙන්න මේක ඇතුළත පොඩි පැටර්න් එකක් තියෙනවා. මේක ගන්න එක අපි ගන්න ඕනේ කීයද කියලා. ඒ බව පෙන්වන්න කියලා තියෙන උත්තරය අපි ගන්න ඕනේ. හරිද? එතකොට ඔයාලා බලන්න මේක ඇතුලේ පොඩි ශ්‍රේණියක් පිටර. මොන ශ්‍රේණියක්? ගුණෝත්තර ශ්‍රේණියක් පිටර. S අනන්තය වෙනකන් ඕක යනවා. ගුණෝත්තර ශ්‍රේණිය පදට කියන්නේ 1 e e වර්ගයේ e ඝනේ ඩොට් ඩොට්. එතකොට r කියන්නේ e නේ. ඒ කියන්නේ 1යි. n කියන්නේ අනන්තයක් වෙනවා. n කියන්නේ අනන්තය. ඒක ඉවරන කම් අපි දන්නේ නැහැ කොච්චර වෙලා යයිද කියලා. ඔය විදිහට ඉස්සරහම යනවා. දැන් අපිට පුළුවන් මේකේ ශ්‍රේණිය IQ ගන්න Sn සමානයි A වතාවක් එකරින Rn කරින R කියන සමීකරණය පාවිච්චි කරලා. ඔක තමයි ගුණෝත්තර ශ්‍රේණියක පද ගණනයි IQ. මේක එකරින Rn සමීකරණය දැම්ම E කියන එක බිඳුවත් එක්ක අතර අගයක් නිසා. එතකොට Sn S infinity ඒ කියන්නේ 1යි කරින E ගේ අනන්තය එකරිනයි. E ගේ අනන්තය කියන්නේ මොකද්ද? බිඳුවත් එක්ක අතර සංඛ්‍යාවක අනන්ත වෙන බලය ළමයි බිඳුවයි. බිඳු වශයෙන් ගාන ලොකු බලයක් ගත්තා පස්සේ ඒක බිඳුවට ආසන්න වෙනවානේ. එතකොට S infinity එක බෙදීම එකරින E කියලා අපිට ලියන්න පුළුවන්. එකරින E කියලා ලියන්න පුළුවන්. ඒක කියනවා මෙතනට දාන්න T dash අපිට එනවා. ඒක ලේසියෙන්ම 2 U බෙදීම G වතාවක් එකරින E කියලා. මේ විදිහට අපිට මේ S infinity උත්තරය මෙතන දැම්මම පස්සේ අපිට 2 u බෙදීම g වතාවක් එකරින e කියලා ලියන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපිට මුළු කාලය සඳහා පිළිතුර ඉවත් රෝම ඉලක්කම් තුනේ උත්තරේ ඔය විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ හැම ගණනකම ඒගොල්ලෝ ගම්මිතාවේ සම්බන්ධ කරලා ගම්මිත සංස්කෘති නියමය හරිද නිව්ටන්ගේ පරිශනාත්මක නියමයේ සම්බන්ධ වෙන විදිහට තමයි ගැටළු නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්න මොකද මේ ගාන අපිට කෙලි භාෂා පත්‍රයේ දකින්න ලැබුණාට මේක අපි දන්නේ නැහැ කොහොමයිද කියලා. ඒතර මම මේ කියන එකම අවුරුද්ද නෙමෙයි 2013 කියන්නේ ප්‍රවේක් කාලපස්තරයේට ගම්මිත සංසිතියයි මේ සම්බන්ධ කරපු. 2015 ත් මේ වගේම ගාන ඒගොල්ලෝ දුන්නා. පස්තරය අඳිනකොට අපි
වැඩ දියුණු කරන්න ඕනකම තිබ්බා ගම්මිත සංස්කෘතියම දාලා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න හොඳ අවබෝධයක් තියාගන්න මේ ගති විද්‍යාවේ මැද තියෙන පාඩම මේ මැද තියෙන පාඩමට ඒ කියන්නේ මැද දිනවා කියන්නේ මේක අනිත් ගති විද්‍යා පාඩම් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් නිසා. එහෙනම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඉතින් දරුවනේ අපි ගම්මිත සංස්කෘතිය සම්බන්ධව ට්‍යුටෝරියල්ස් දෙකක් කළා. ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා දෙවෙනි ට්‍යුටෝරියල් එකක් දාන්න කියලා. ඉතින් ඔවිතර දෙවෙනි ට්‍යුටෝරියල් එක අපි සාකච්ඡා කළා. ඒතර ඔයාලට කතා කරන්න ඕනේ ඔක්කොම තියෙන ටික මම සාකච්ඡා කළා අවසන්. හරිද? ඉතින් මේ සම්බන්ධව තින් තවත් ගැටු කරන්න කළා. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අපි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මේ WhatsApp sorry WhatsApp group වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වැයටදී අපි වැඩිදුරටත් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරමු. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට ඉදිරි ට්‍යුටෝරියල් එක්ක අපි 2021 ලෙවල් ඔගලොත් එක්ක හම්බෙමු. සුබ දවසක්.